මේ වීඩියෝ සීරීස් එක හරහා මේ විදිහ අපි කතා කරලා තියෙනවා නියුරෝනියා කොහොමද හැසිරෙන්නේ ඒ වගේම නියුරල් නෙට්වර්ක් එකක් කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් අපි නියුරෝන ගැන කතා කරද්දී ඒ යටදී කිව්වා හැම නියුරෝන එකක් ඇතුළෙම ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එකක් තියෙනවා කියලා. ඉතින් අද අපි මේ වීඩියෝ එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් විවිධ ඇක්ටිවේෂන් ෆන්ක්ෂන්ස් ගැන. ඔයාලට මතක ඇති මේ වගේ නියුරෝනයක් ගත්තහම ඒක ඇතුළේ වෙන ප්‍රොසෙස් එක අපිට කොටස් දෙකකට මේ විදිහට බෙදන්න පුළුවන්. මුලින්ම අපි කතා කරා මෙන්න මේ විදිහේ ඉක්වේෂන් එකක් ගැන. එතකොට මේ y විදිහට එන්නේ මේ වගේ තියෙන weight සහ ඒවට අදාළ input වල ගුණිතයන්ගේ එකතුව. ඒ වගේම ඊට පස්සේ අපි කතා කරා මේ y වල value එක activation function එකක් හරහා යනවා කියලා. ඒකෙදී අපි කතා කරේ sigmoid කියන activation function එක ගැන. මේ වීඩියෝ එකේදී අපි කතා කරමු sigmoid function එක වගේම තවත් අපිට පාවිච්චි කරන්න පුළුවන් විවිධ activation function මොනවද කියලා. ඊට කලින් අපි කතා කරමු ඇයි මේ ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එකක් අපි පාවිච්චි කරන්නේ කියලා. හිතන්නකෝ මේ නියුරෝනය තුලේ ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එකක් තිබ්බේ නැහැ. එතකොට අපිට මේක මේ විදිහට දක්වන්න පුළුවන්. එතකොට මේක සරල ලීනියර් ෆන්ක්ෂන් එකක්. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් y = mx + c ආකාරයේ ඉක්වේෂන් එකක් තමයි මෙතනදී අපිට ලැබෙන්නේ. ඒක සරලයි. හැබැයි මේකට හැකියාවක් නැහැ අපේ ඩේටා සෙට් එක තියෙන කම්ප්ලෙක්ස් පැටර්න් හඳුනගන්න. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. අපි මේක ගැන තවදුරටත් කතා කරන්න භාවිතා කරමු කලින් අපි පාවිච්චි කරපු උදාහරණයක්ම. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මේ තියෙන සරල නියුරෝන එකක්. ඒකට අදාළව අපි ට්‍රේන් කරාට පස්සේ weight විදිහට w1 සහ w2 වලට values ලැබිලා තියෙනවා. ඒ වගේම b වලටත් value එකක් ලැබිලා තියෙනවා. ඉතින් මේකේ අරමුණ ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙම මේකෙදී කරන්නේ exam දෙකකට ලකුණු දෙකක් දීලා ඒ exam දෙකට ගන්න ලකුණු වලට අනුව එයාට job එකක් හම්බෙනවද නැද්ද කියන දේ තීරණය කරන එක. දැන් මේකෙදි exam 1 වලට 67යි කියලා ලකුණු දීලා තියෙනවා. ඒ වගේම exam 2 වලට ලකුණු 75යි කියලා දීලා තියෙනවා. ඉතින් මේ ලකුණු දෙන්න කලින් අපිට මේ වගේ equation එකක් හදා ගන්න පුළුවන් weight වල values සහ මේ bias term එකේ values එක 0.2x1 + 0.05x2 = 17 කියලා. දැන් මේකට මේ values දෙකක් දුන්නොත් xm දෙකේ values දෙක දුන්නාම අපිට මේ විදිහට equation එකක් ගන්න පුළුවන්. එතකොට y වලට අගේ 0.15 කියලා එනවා. දැන් අපි කොහොමද මේ y වලට එන value එකට අනුව එයාට job එක හම්බෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ? ඒක තමයි මෙතන ප්‍රශ්නේ. අපිට මේකෙදි කියන්න බෑ මෙයාට job එක හම්බෙන්නේ y වල මොන අගයේදීද job එක හම්බෙන්නේ නැත්තේ y වලට මොන වගේ අඩු අගයක් ගත්තාමද කියලා. හැබැයි අපි මෙතනදී sigmoid function එකක් පාවිච්චි කරොත් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් sigmoid function එකේ වැඩිම අගය 1යි. ඒ වගේම ඒකේ ලැබෙන අඩුම අගය 0යි. ඉතින් 0 සහ 1 අතර විචලනයක් මෙතනදී වෙන්නේ. එතකොට අපිට සරලවම threshold value එකක් ගන්න පුළුවන් 0.5යි කියලා. එතකොට 0.5ට වැඩියෙන් ඉසෙඩ් අගය ලැබෙනවා නම් ඒ කියන්නේ ඒ sigmoid function එක හරහා ලැබෙන අගය 0.5ට වැඩි නම් අපිට කියන්න පුළුවන් එයාට job එක හම්බෙනවා. එහෙම නැත්නම් 0.5ට වඩා අඩුයි නම් අපිට කියන්න පුළුවන් එයාට job එක හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති මේ sigmoid function එකෙන් අපි ඒ දේ තීරණය කරේ කොහොමද කියලා. ඉතින් අපි මේ උදාහරණෙදි කතා කරේ sigmoid function එක activation function එක විදිහට භාවිත කරන එක. අපි කතා කරු මේ විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් විවිධ activation function මොනවද සහ ඒ වගේ තියෙන වෙනස්කම් මොනවද කියලා. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට මේ වෙද්දි පාවිච්චි කරන්න පුළුවන් activation function කීපයක්. ඇත්තටම මම මෙතනදී අරන් තියෙන්නේ සාමාන්‍යයෙන් වැඩිපුර පාවිච්චි වෙන activation function. මීට අමතරව තව activation function ගොඩක් තියෙනවා. අපි එහෙනම් කලිනුත් කතා කරපු sigmoid function එක ගැන දැන් කතා කරමු. ඔයාලට මතක ඇති අපි කලිනුත් කතා කරා මේකේ ප්‍රස්ථාරය ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මේකේ values අපිට බලා ගන්න පුළුවන් බිංදුව සහ 1 අතර තමයි මේක විචලනය වෙන්නේ. එතකොට මෙතන 0.5 අපිට threshold value එකක් විදිහට ගන්න පුළුවන්. මේක බයිනරි ක්ලාසිෆිකේෂන් ප්‍රොබ්ලම් එකක් නම් ඒ කියන්නේ ක්ලාස් දෙකකට අදාළ ප්‍රොබ්ලම් එකක් නම් 0.5ට වඩා වැඩි අගයක් આવොත් එක ක්ලාස් එක කියලා ගන්න පුළුවන්. ඒ වගේම 0.5ට වඩා අඩු අගයක් මේ ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එක හරහා આવොත් අපිට අනිත් ක්ලාස් එකේ කියලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ඉක්වේෂන් එකත් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ලොකු වැලියු එකක් ඉන්පුට් විදිහට දුන්නොත් ඒකට ආසන්න වැලියු එකක් අවුට්පුට් විදිහට දෙනවා. ඒ වගේම පොඩි වැලියු එකක් ඉන්පුට් විදිහට දුන්නොත් බිඳුවට ආසන්න වැලියු එකක් විදිහට තමයි අවුට්පුට් විදිහට දෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ මේ sigmoid function එක මේ වෙද්දි ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම ගොඩක් පාවිච්චි වෙන activation function එකක්. ඊට පස්සේ අපි කතා කරමු මේ වගේම තවත් activation function එකක් ගැන. ඒ තමයි tan h activation function එක. ඒතර ඔයාලට පේනවා ඇති මේකත් හැබැයි අර වගේම තමයි. හැබැයි මෙතන range එක වෙනස්. ඔයාලට පේනවා ඍණ 1 සහ ධන 1 අතර තමයි මේක විචලනය වෙන්නේ. කලින් බිංදුව සහ 1 අතර විචලනය වුණේ sigmoid function එක tan h function එක ඍණ 1 සහ ධන 1 අතර තමයි විචලනය වෙන්නේ.
මේකෙත් ඊක්වේෂන් එක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් සිග්මොයිඩ් ෆන්ක්ෂන් එකත් එක්ක බලද්දි මේකේ තියෙන වාසිය තමයි අපිට ලේසියෙන්ම ඉන්පුට් එකක් දීලා මේකේ මැප් කරගන්න පුළුවන් ඒ අපි දුන්න ඉන්පුට් එක පොසිටිව් පැත්තටද බර නෙගටිව් පැත්තටද කියලා ඉතින් මේ ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එකත් අපි සමහර ඇප්ලිකේෂන්ස් වලදී භාවිතා කරනවා හරි ඊට පස්සේ අපි කතා කරමු රෙලියු කියන ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එක ගැන ඇත්තනම රෙලියු කියන එකේ අදහස තමයි රෙක්ටිෆයිඩ් ලිනියර් යුනිට් කියන එක ඉතින් මේකේ වාසිය තමයි මේ ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එක ගොඩක් සරලව ඔයාලට බලා ගන්න පුළුවන් මේ බිඳුවට වඩා අඩු වගයක් ඉන්පුට් විදිහට දුන්නොත් බිඳුව කියලාමයි අවුට්පුට් විදිහට දෙන්නේ ඒ වගේම බිඳුවට වඩා වැඩි වගයක් ඉන්පුට් විදිහට දුන්නොත් ඒ යගේම තමයි අවුට්පුට් විදිහට දෙන්නේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් සරල රේඛාවක් එන්නේ එහෙනම් මේක ගොඩක් සරල ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එකක් ඔයාලට මතක ඇති සිග්මොයිඩ් tan h වගේ ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් ටිකක් සංකීර්ණයි ඒ හින්දා ඒකට වඩා මේක කම්පියුටේෂනලි එෆිෂන්ට් එක අතින් ඉදිරියෙන් ඉන්නවා ඒ වගේ මේකෙදි විශේෂයෙන්ම කියන්න ඕනේ මේකෙදි හැම නියුරෝන් එකක්ම ඇක්ටිවේට් වෙන්නේ නැහැ ඔයාලට පේනවා මේකෙදි නියුරෝන් එක ඇතුලේදී බිඳුවට වඩා අගයක් ආවොත් විතරයි ඒක ඇක්ටිවේට් වෙන්නේ එහෙම නැත්නම් මේ කියන්නේ බිඳුවට වඩා අඩු අගයක් නම් ඇවිල්ලා තියෙන්නේ ඒක බිඳුවයි කියලා තමයි අවුට්පුට් විදිහට දෙන්නේ ඒ වගේම මේකේ අවුලකුත් තියෙනවා ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝ එකකදී කතා කරා න්‍යූරල් නෙට්වර්ක් එකක් ගැන කතා කරද්දී න්‍යූරල් නෙට්වර්ක් එකේ තියෙන වෙයිට්ස් ඒ වගේම බයසස් වෙනස් වෙන්නේ බෑක් ප්‍රොපගේෂන් වලින් කියලා. ඉතින් මේ අප්ඩේට් වෙන ප්‍රමාණය තීරණය කරන්න බලපානවා න්‍යූරෝනේ අදාළ වැලියු එක ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එකේ තියෙන අනුක්‍රමණය. එහෙම නැත්නම් ග්‍රේඩියන්ට් එක. ඉතින් ඔයාලට පේනවා රෙලියු ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එකක් භාවිතා කරද්දී බිඳුවට වඩා අඩු වගයක් ලැබුණොත් එහෙම එතන අනුක්‍රමණයක් නැහැ. බිඳුවයි කියලාමයි අවුට්පුට් එක එන්නේ. ඒ හින්දා ඒ වගේ අවස්ථාවලදී මේ න්‍යූරෝන් එක ඇක්ටිවේට් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ අපි හඳුන්වනවා ඩයින් රෙලියු ප්‍රොබ්ලම් එක කියලා. ඉතින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ නම් මෙයාලා මේක ටිකක් ඉම්ප්‍රූව් කරලා ලීකි රෙලියු ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එක කියලා තවත් ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එකක් හදලා තියෙනවා. ඒක ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක ඉක්වේෂන් එකත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලට මතක ඇති රෙලියු ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එකේදී බිඳුවට වඩා අඩු වගයක් අපි ඉන්පුට් විදිහට දුන්නොත් එහෙම අවුට්පුට් එක බිඳුවයි කියලා ආවේ. එතන ග්‍රේඩියන්ට් එකක් තිබ්බේ නැහැ. එහෙම නැත්නම් අනුක්‍රමණයක් තිබ්බේ නැහැ. හැබැයි මේ ලීකි රෙලියු ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එකේදී බිඳුවට වඩා අඩු වගයක් ඉන්පුට් විදිහට දුන්නත් එතන පොඩි අනුක්‍රමණයක් තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි අර රෙලියු ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එක මේ විදිහට ඉම්ප්‍රූව් කරලා තියෙන්නේ. එහෙනම් මේකේ අනුක්‍රමණය කිසිම වෙලාවක බිඳුව වෙන්නේ නැහැ. ඉතින් ඒ වෙනස විතරයි කරලා තියෙන්නේ. අනිත් හැම දෙයක්ම රෙලියු ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එකට සමානයි. හරි. ඊට පස්සේ අපි කතා කරනවා softmax ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එක ගැන. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මේකට අදාළ ඊක්වේෂන් එක. අපි කලින් වීඩියෝ එකදී කතා කරා බයිනරි ක්ලාසිෆිකේෂන් ප්‍රොබ්ලම් එකදී අවසාන නියුරෝන් එකකට අපිට සිග්මොයිඩ් ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන් කියලා. මොකද එතන ක්ලාසස් දෙකක්නේ හඳුනා ගන්න තියෙන්නේ. එතකොට 0.5 ත්‍රෙෂෝල්ඩ් වැලියු එක විදිහට අරගෙන බිඳුව පැත්තර ළඟ සහ එක පැත්තර ළඟ කියලා ක්ලාසස් දෙකක් අපිට ගන්න පුළුවන්. හැබැයි ක්ලාසස් දෙකකට වැඩියෙන් තියෙනවා නම් ඒ කියන්නේ মালටි ක්ලාස් ක්ලාසිෆිකේෂන් ප්‍රොබ්ලම් එකදී අපි මොකද කරන්නේ? ඒ වගේ වෙලාවක අපිට softmax ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. මේකෙදි එක එක ක්ලාසස් වලට අදාළ ප්‍රොබබිලිටි දෙන්නේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මේ රූපේ පේන්නේ ඔයාලට ඇපල් ගෙඩිය. ඒතර මෙතන ක්ලාසස් තියෙනවා ඔරේන්ජ්, ඇපල් සහ මැංගෝ කියලා. ඒ වගේම ඒ වගේදී ඔයාලට බලා ගන්න පුළුවන් ඔරේන්ජ් කියන ක්ලාස් එකට අදාළව 0.2ක ප්‍රොබබිලිටි එකක් ලැබිලා තියෙනවා. ඒ වගේම ඇපල් කියන ක්ලාස් එකට 0.7ක ප්‍රොබබිලිටි එකක් ලැබිලා තියෙනවා. ඒ වගේම මැංගෝ කියන ක්ලාස් එකට 0.1ක ප්‍රොබබිලිටි එකක් ලැබිලා තියෙනවා. ඉතින් මේකෙදි වැඩිම ප්‍රොබබිලිටි එකක් තියෙන්නේ ඇපල් කියන ක්ලාස් එකට. ඉතින් ඒ විදිහට මේ මොඩල් එකෙන් තීරණය කරන්න පුළුවන් මේ දුන්න ෆොටෝ එක ඇපල් ගෙඩියක් කියලා. හරි දැන් එහෙනම් අපි බලමු කොහොමද මේ ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් අපි පාවිච්චි කරන්නේ කියලා. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මම මේ විදිහට හදලා තියෙන සිග්මොයිඩ් ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එක. මම මේ විදිහට සිග්මොයිඩ් කියලා ෆන්ක්ෂන් එකක් ක්‍රියේට් කරලා ඒකට අදාළව දීලා තියෙනවා එක බෙදීම එක දන ඊවල රින x කියන සමීකරණය. ඔයාලට මතක ඇති සිග්මොයිඩ් ෆන්ක්ෂන් එකේදී අපි පාවිච්චි කරපු සමීකරණය. එතකොට මේකෙදි ඔයාලට මතක ඇති බිඳුව සහ ඒක අතර වැලියු එකක් දෙන්නේ. සාමාන්‍යයෙන් අඩු වගයක් අපි දෙනවා නම් බිඳුවට ආසන්න වැලියු එකක් දෙනවා ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එක හරහා. සාමාන්‍යයෙන් ලොකු වැලියු එකක් අපි දෙනවා නම් එකට ආසන්න වැලියු එකක් දෙනවා. ඉතින් අපි බලමු මේ 13 සහ 3 සහ -12 කියන වැලියු මේ ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එක හරහා යවලා මේකෙදි එන අවුට්පුට් මොනවද කියලා. අපි මේක රන් කරමු. ඔයාලට බලා ගන්න පුළුවන් 13 යවුවොත් එහෙම 0.9999 කියලා අවුට්පුට් වෙනවා. ඇත්තරම එකට ගොඩක් ආසන්නයි. ඒ වගේම 3 කියලා අපි ඉන්පුට් විදිහට දුන්නොත් 0.95 කියලා අවුට්පුට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඍණ 12 කියලා ඉන්පුට් එකක් දුන්නොත් 6.144 ගුණ කිරීම 10^6 කියලා එනවා. ඒ කියන්නේ බිඳුවට ඊටමත් ආසන්නයි. ඉතින් එතනදී අපිට බලා ගන්න පුළුවන් මේක බිඳුව සහ 1 අතර තමයි විහිදෙන්නේ. හරි ඊට පස්සේ මතකෙදි tanh ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එක. මේකෙදී අපි කිව්වා සිග්මොයිඩ්
ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එක වගේමයි හැබැයි මෙතන රේන්ජ් එක වෙනස් අරකෙදි බිංදුව සහ එක අතර රේන්ජ් එක තිබ්බේ tan h වලදී ඍණ එක සහ ධන එක අතර තමා රේන්ජ් එක තියෙන්නේ ඒකට අපි බලමු මේ වගේ වැලියුස් ටිකක් දීලා ධන 13 3 ඍණ 12 කියන වැලියු ටික මේක රන් කරමු අපි දැන් වලට බලා ගන්න පුළුවන් 13 වගේ වැලියු එකක් දුන්නොත් එකට ගොඩක් ආසන්න වැලියු එකක් අවුට්පුට් විදිහට දෙන්නේ ඒ වගේම 3 කියන වැලියු එක දුන්නොත් 0.995 කියලා එකට ගොඩක් ආසන්න වැලියු එකක් අවුට්පුට් විදිහට දීලා තියෙන්නේ ඒ වගේම ඍණ 12 කියන අගේ දුන්නොත් ඍණ 0.999 කියලා අගයක් ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ ඍණ එකට ආසන්නයි ඍණ එකට ගොඩක් ආසන්නයි ඉතින් මේකෙන් අපිට තීරණය කරන්න පුළුවන් ඍණ එක සහ ධන එක අතර වැලියු එකක් තමා මෙතනදී දෙන්නේ ඊට පස්සේ රිලීව් ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එක ඉතින් ඔයාලට මතකයි මෙතනදී ඍණ අගයක් අපි ඉන්පුට් විදිහට දුන්නොත් ඒකේ අවුට්පුට් වෙන්නේ බිඳුව කියලා හැබැයි ධන අගයක් අපි ඉන්පුට් විදිහට දුන්නොත් ඒකේ ඒ වැලියු එකම තමයි අවුට්පුට් වෙන්නේ අපි ඒකත් රන් කරලා බලමු එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ධන අගයක් ඉන්පුට් විදිහට දුන්නොත් ඒ කියන්නේ මේ 13 කියන එක ඉන්පුට් විදිහට දුන්නොත් අවුට්පුට් එකක් 13යි ධන 3 කියන එක ඉන්පුට් විදිහට දුන්නොත් අවුට්පුට් එක 3යි හැබැයි ඍණ අගයක් අපි ඉන්පුට් විදිහට දුන්නොත් අවුට්පුට් එක දෙන්නේ බිඳුවයි කියලා ඊට පස්සේ ඒ වගේම රිලීව් ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එකම ටිකක් ඉම්ප්‍රූව් කරලා තමයි ලීකි රිලීව් ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එක හදලා තියෙන්නේ මේකෙදි බිඳුවට වඩා අඩු අගයක් අපි දුන්නත් ඇත්තට මෙතන අගේ බිඳුව වෙන්නේ ඉතමත් කුඩා ග්‍රේඩියන්ට් එකක් තියෙනවා ඒ හින්දා අපි මේක රන් කරලා බලමු ඔයාලට පේනවා ධන 13 දුන්නොත් ඉන්පුට් විදියට ධන 13 කියලාමයි එන්නේ ධන වැලියු එකක් ඉන්පුට් විදියට දුන්නොත් කොහොමත් ඒ අගේමයි එන්නේ හැබැයි ඍණ අගයක් අපි ඉන්පුට් විදියට දුන්නොත් මෙතන ඍණ 1.2 කියලා ඇවිල්ලා තියෙනවා ඔයාලට මතකයිද රිලීව් ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එකේද බිඳුවයි කියලා ආවා හැබැයි මෙතනදී ඊටමත් කුඩා ඍණ අගයක් අවුට්පුට් විදිහට දෙනවා හරි ඊට පස්සේ සොෆ්ට් මැක්ස් ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එක ගැන කතා කරමු මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් අපි ඉන්පුට් විදිහට 1 3 සහ ඍණ 2 කියන වැලියු ටික දෙනවා මේ ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එකේදී ඉන්පුට් විදිහට දෙන ඒ වගේ වැඩිම ප්‍රොබබිලිටි එකක් අයිති වෙන ක්ලාස් එක තමයි අදාළ ක්ලාස් එක විදිහට ගන්න. අපි මේක රන් කරලා බලමු. එතකොට ඔයාලට පේනවා 1 කියන වැලියු එකට 0.118 කියලා ඇවිල්ලා තියෙනවා. 3 කියන වැලියු එකට 0.87 කියලා ඇවිල්ලා තියෙනවා. ඍණ 2 කියන වැලියු එකට 0.0058 කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ටිකක් තමයි අපිට ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් වලදී කතා කරන්න තියෙන්නේ. අපි මෙතනදී කතා කරේ සාමාන්‍ය ගොඩක් දුරට පාවිච්චි වෙන ජනප්‍රිය ඇක්ටිවේෂන් ෆන්ක්ෂන්ස් කියන. ඉතින් ඒ වගේම කියන්න ඕනේ න්‍යූරල් නෙට්වර්ක් එක හිඩන් ලේයර්ස් වලට අපි සාමාන්‍යයෙන් රිලීව් ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එක පාවිච්චි කරනවා. මොකද ඒකේ කම්පියුටේෂනලි එෆිෂන්ට් එක වැඩි. මොකද ඒක සරල ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් යන්නේ. ඒ හින්දා අපිට කම්පියුටේෂන්ස් ඉක්මනට කරගන්න හැකියාවක් තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ හැම න්‍යූරල් නෙට්වර්ක් එකකටම නෙමෙයි. අපි ඉදිරියේදී කතා කරමු සීක්වෙන්ස් මොඩල්ස් ගැන. ඒ වගේදී අපි වැඩ කරන්නේ රෙකරන්ට් න්‍යූරල් නෙට්වර්ක්. එහෙම නැත්නම් RNN කියන න්‍යූරල් නෙට්වර්ක්ස් එක. ඒ වගේදී සාමාන්‍ය හිඩල් ලේයර්ස් වලදී සිග්මොයිඩ් tanH වගේ ඇක්ටිවේෂන් ෆන්ක්ෂන්ස් පාවිච්චි කරනවා. ඉතින් ඔයාලා මේ වෙද්දී රෙකරන්ට් න්‍යූරල් නෙට්වර්ක් ගැන දන්නේ නැත්නම් මේ ගැන වැඩි හිතන්න ඕනේ නැහැ. හැබැයි අවුට්පුට් ලේයර්ස් වලදී අපිට ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් පාවිච්චි කරන්න වෙන්නේ අපේ ප්‍රොබ්ලම් එකේ ස්වරූපයට අනුව. සාමාන්‍යයෙන් රීග්‍රෙෂන් ප්‍රොබ්ලම් එකක් එක්ක අපි වැඩ කරනවා නම් අපිට ලිනියර් ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. නන් ලිනියර් ඇක්ටිවේෂන් ෆන්ක්ෂන්ස් ඕනෙ වෙන්නේ නැහැ. හරි. ඉතින් මෙන්න මේ වගේ දේවල් ටික තමයි අපිට ඇක්ටිවේෂන් ෆන්ක්ෂන් ගැන කතා කරද්දි කතා කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් ඒ කියන්නේ යම් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. මේ ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.